මේ සිල්ල කතරගම ප්‍රදේශයේ මුලින්ම වැදි ජනතාවක් වාසය කර ඇති අතර එම වැදි නායකයාට පුතුන් 7 දෙනෙකු සිටි බව කියවෙනවා. වැදි නායකයා විසින් සිය පුතුන් 7 දෙනාට විවාහ වීමට ලේලි වරුන් ඉල්ලා දෙවියන්ට කන්න ලව් කළා. එහි ප්‍රතිඵලය වූයේ ගල් උමගක් තුල නෙළුම් මලක දියණියක් පහළ වීමයි. වල්ලියම් අරන් ගිහිල්ලා 하다 වඩාගෙන තියෙනවා. ඉතින් මුව කිරි දීලා තමයි වල්ලියම් 하다ගෙන තියෙන්නේ. ඇය වල්ලි නම් මුව. පසුව වල්ලි අම්මා වූයේ ඇයයි. කතරගම දෙවියන් මහලු වෙසක්ගෙන වැඩහිටි කන්දේ සිට උමගක් ඔස්සේද සෙල්ල කතරගමට පැමිණ ඇත්තේ වල්ලි අම්මා හමුවීමටයි. අද කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගෙන් වැඩි දෙනෙක් සෙල්ල කතරගමට පැමිණීමද පුදු පූජා පැවැත්වීමටද අමතක කරන්නේ නැහැ. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.